එන්නේ හැලු මේ චිත්‍ර ප්‍රදර්ශනයේ සංවිධානය කිරීම සම්බන්ධයෙන් අදාළ ශිෂ්‍යයන්ටත් ඒ වගේම මේක මග පෙන්වපු තමර දමයන්ති ගුරුතුමියටත් අපගේ සුභාශිංසනය ඉරිනමන ගමන් චිත්‍ර ප්‍රදර්ශනය පිළිබඳව ඉතාම කෙටියෙන් වචන කිහිපයක් සඳහන් කරන්න කැමතියි. දැන් පහුගිය කාලවල අපි ඇත්තටම එක්තරා විදිහකට අත්දැක්කා ශිෂ්‍ය ශිෂ්‍ය පාසල් ශිෂ්‍ය ප්‍රජාව කොවිඩ් වසංගත තත්ත්වයන් එක්ක ඇති වෙච්ච පාසල් වලට යන්න අවස්ථාවක් ලැබුණේ අධ්‍යාපන කටයුතු බොහෝ වෙලාවට බාධාකාරී තත්ත්වයක් තිබුණා. ඊට පස්සේ අපිට ගොඩාරියක් අර අතිරේකව අවසන් කරගන්න බැරි වුණු වැඩ රාජකාරී ගොඩක් තිබුණා. ඉතින් ඒ අවකාශය නිසා මේ ඩිජිටල් පරපුරක් හරියට පත් වුණු මේ ළමයින්ට මෙන්න මේ වගේ නිර්මාණශීලී කටයුතු වලට යෙදෙන්න බොහෝ වෙලාවට අතිරිච්ච අවකාශය අවස්ථාව අඩු වෙලා තිබුණා. ඉතින් පාසලක පවා අපිට ලේසියෙන් චිත්‍ර ප්‍රදර්ශනයක් දැක ගන්න තියෙන අවස්ථාව බොහොම අඩුවෙන් තමයි දකින්න ලැබුණේ. නමුත් මේ දුෂ්කර කාල පරිච්ඡේදයකදී වුණත් සිසුන් ගණනාවක් සම්බන්ධ කරලා මේ වගේ ප්‍රදර්ශනයක් පැවැත්වීම සම්බන්ධයෙන් පළමුවෙන්ම ස්තුතිය ප්‍රකාශ කරනවා. අනිත් පැත්තෙන් අපිට දැක ගන්න පුළුවන් මෙතන විවිධ වයස් කාණ්ඩවල, ඒ කියන්නේ එක වසර දෙක වසර යන පන්තුල සිට උසස් පෙළ සහ
විශ්වවිද්‍යාල වල පළමු දෙවන වසර වල ඉගෙන ගන්න ශාල් පිරිසකගේ චිත්‍ර විශාල පරාසයක් පැතිරෙන විදිහට චිත්‍ර මෙතන ඕගනයිස් කරලා සංවිධානය කරලා තියෙනවා. ඉතින් ඔබටත් මම හිතන්නේ පාසල් චිත්‍ර පිළිබඳ උනන්දු වෙනවා නම් මේ ප්‍රදර්ශනය යම් ආකාරයක මේ ළමයි ලෝකයේ පිළිබඳව හිතන ආකාරයේ තේරුම් ගන්නත් අවස්ථාවක් ලැබේ. අනිත් පැත්තෙන් මේ පිරිස අලුතෙන් තමන්ගේ මේ අදහස් ප්‍රකාශනය කිරීම සඳහා මේ මාධ්‍යයක චිත්‍ර අපිට මූලික වශයෙන් චිත්‍ර දකින්න හම්බ වෙනවා. ඊට අමතරව මූර්ති යම් ප්‍රමාණයක් තියෙනවා. අදහස් මේ ශිෂ්‍යයන්ගේ මේ ඔහුගේ කාලය තුළ එයාලගේ අත්හදා බැලීම් සමාජයාවට කල්පනා කරපු ආකාරය පරිකල්පනයන් සාමාන්‍ය වශයෙන් ගැටළු මේ ආදී ඒවා විශාල පරස්යක් පිළිබඳව තේරුම් ගන්නත් මේ ප්‍රදර්ශනය පෝදිනවත් වේ කියන විතරදී සියලුම චිත්‍ර පිළිබඳව උනන්දු වෙන චිත්‍ර පිළිබඳව රස විඳින්න කැමති සහ ඒ පිළිබඳව අදහස් දක්වන්න කැමති ඔබ සියලු දෙනාටමත් ප්‍රදර්ශනය උත්සයි. ප්‍රදර්ශනය කම්පා නයෝමි උසස් අධ්‍යාපන ආයතන ශාලාවේදී ප්‍රදර්ශන ශාලාවට පැවැත්වෙනවා. සියලු දෙනාටම නැවතත් සුභාශිංසයෙන් පළ කරමින් මේ ළමා සිත්තරුන් සියලු දෙනාටම අනාගතයේ දක්ෂ ශිල්පීන් බවට පත්වීමට අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ කෙටි අදහස් දක්වීම අවසන් කරනවා.